අද ඔබ සියලු දෙනා මෙතනට ඇවිල්ලා තියෙන්නේ විශාල විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ඇතුව නැද්ද මං අහන්නේ එහෙම නේද ඔව් ඒ තමයි විශ්වාසය තමයි ජාතික ජන බලවේගයේ කෙරෙහි තිබුවා වූ විශ්වාසය බලාපොරොත්තුව තමයි ඒ විශ්වාසය තුලින් ජාතික ජන බලවේගයේ පාලනයක් ඇති රටක් හදන්න නේද ඔව් කිසිබියක් සැකයක් ඇති කරගන්න එපා ඒ බලාපොරොත්තුව ඒ විශ්වාසය ඉටු කර දෙන්න ජාතික ජන බලවේගයේ සූදානමින් මම රංගන ශිල්පිනියක් මාව දන්න සමහරක් අය මෙතන ඇති ඒ හින්දා මං කියනවා ජනතාවට වග කියන මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පාලන ක්‍රමයක් තියෙන්නේ ජාතික ජන බලවේග කණ්ඩායම තුල පමණයි මොකද කිව්වොත් අද වෙනකොට තරුණ ශිෂ්‍ය වෛද්‍ය කලා ගුරුවරු නීතිඥයෝ රොද බැඳගෙන ජාතික ජන බලවේගයේ වටා ඇවිල්ලා රොක් වෙලා අහවරයි ඉතින් මේ කවුද කියන්නේ ජාතික ජන බලවේගයට ජන රැල්ල නැහැ කියලා බලන්නකෝ මේ නාවල පිටේ ඉන්න ජන රැල්ල නේ මොනතරම් බාධක හවහිරකම් දැම්මත් කිසිබියක් සැකක් නැතුව ඇවිල්ලා මේ ළඟපාත නෙමෙයි ඈත ඉඳගෙනත් අහගෙන ඇති ඒ සියලු දෙනාම එහිඳ විශ්වාසය තබන්න ඒ ජන රැල්ල ඒ ජන පවුර අපි ළඟ තාම තියෙනවා ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි දන්නවා මේ පාලනයක් කරගෙන යනවා කවුද කිසිම ජන වරමක් ජන පදනමක් නැති ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් එකතු වෙලා මේ පාලනය කරගෙන යනවා මේගොල්ලෝ ජනතාවට බයයි ජනතාවට බය නිසා තමයි නොයිකුත් නීති හදමින් නීති පනවමින් ආරක්ෂක අංශ මාර්ගින් ජනතාව බියවත් දමින් ජනතාව මර්ධනය කරලා ඒගොල්ලන්ගේ බලය ආරක්ෂා කරගන්න හදන්නේ ඇයි මොකෝ ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට මේ බලය නැති වුණොත් ඒගොල්ලන්ට මේ රටේ ඉන්නවත් ලැබෙන්නේ නැහැ කියලා නේ ඒකනේ මොන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්ද මේක නේ සර්වජන ඡන්ද අයිතිවත් ජනතාවට ලබා නොදෙන මේ ප්‍රජාතන්ත්‍රවාදයක් කතා කරනවා නේ මැතිවරණ අයිතිය ඒක ජනතාවගේ අයිතියක් ඒක අපිට ලබා දෙන්නේ නැතිනම් ඒක බලෙන් හරි අපි ලබා ගැනීම අපේ අයිතියක් ඒක හොඳට හිතට ගන්න ඒක ඔබලගේ අපේ අයිතියක් ඒ හින්දා අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන ඒ වගේම ඔබල දන්නවා අපේ රටේ ප්‍රධාන අවශ්‍යතාවයන් තියෙනවා මොනවද අධ්‍යාපනය සෞඛ්‍ය ආහාර ගමනාගමන මේ සියල්ල ගැන අද බැලුවොත් අපි මේවෙන් කොයිතරම් පීඩා විඳිනවද අපි ඔබ සාමාන්‍ය ජනතාව මොනතරම් පීඩා විඳිනවද එවැනි පීඩා අසීරුතා මාධ්‍ය මෙවැනි ජනතාවක් මෙතනට පැමිණීම ගැන මම ඔවුන්ට මගේ ගෞරවය ආචාර්ය පුද කරනවා ඇත්ත වශයෙන්ම ආදරණීය හිතවතුනි ප්‍රචණ්ඩත්වය කියන එක අපි කරා එන්නේ තුවක්කුවෙන් බයිනෙට්ටුවෙන් බැටන් පොල්ලෙන් බෝම්බයෙන් පමණක් නෙමෙයි ප්‍රචණ්ඩත්වය අප කරා එනවා වෙළඳ පොලෙන් වෙළඳාමෙන් අද අපිට ඒක හොඳට දැනෙනවා අපේ රටට ප්‍රචණ්ඩත්වය දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ අපේ දේවල් ජනතාවට අයිති දේවල් ප්‍රචණ්ඩත්වයෙන් බලහත්කාරයෙන් විකුණනවා ඒකත් අපිට ප්‍රචණ්ඩත්වයක් නේද අපි පොලකට කඩ පොලකට ගිහිල්ලා අපිට අවශ්‍ය ආහාර ගන්න ගියොතින් අපිට කොච්චර ප්‍රචණ්ඩත්වයක්ද මේ මිදල් ගන්න අහනකොට ඒක ගන්න ගියාම අපිට කොච්චර ප්‍රචණ්ඩත්වයක්ද වදින්නේ ඒකින්ද ආදරණීය ජනතාවනි මේ ප්‍රචණ්ඩත්වය අපි තවදුරටත් දරාගෙන ඉන්නවද නැද්ද කියලා හිතන්න අපි කොයිතරම් පීඩනයට පත් වෙලා අසීරුතාවයට පත් වෙලා දුෂ්කරතාවයන් හිටියත් අපේ පාලකයන්ට ඒ දුෂ්කරතාවයන් තියෙනවද නෑ ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ට බෙහෙත් නැතුනොත් ඒගොල්ලන්ට පුළුවන් පිටරට ගිහිලා බෙහෙත් ගන්න ඒගොල්ලන්ට කොහේ හරි යන්න ඕන වුණොත් ඒගොල්ලන්ට හෙලිකොප්ටරයක් වුණත් ඉල්ලගෙන යන්න පුළුවන් අපිට එහෙමද නෑ අපිට එහෙම නෑ ඉතින් ආදරණීය ජනතාවනි
අපි මේ මොනවද මේ කරන්නේ අපි තවදුරටත් හිතාගෙන ඉන්නවද අපිට මේ තත්වයන් යටතේ මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා මම පොඩි දෙයක් කියනවා අපේ රටේ අපිට අයිති දේවල් විකුණමින් අපේ ප්‍රචාරණත්වයෙන් අපිව තව තවත් මර්ධනය කරමින් මේ ඉන්න ආණ්ඩුව අද විතර අද අද නෙමෙයි මීට කලින් ඉඳලා මේ ප්‍රචණ්ඩත්වයට අපි මූණ දුන්නා ඒ කාලේ මම වීදි නාට්‍ය ශිල්පිනියක් ඒ කාලේ වීදි නාට්‍ය ශිල්පිනියක් හැටියට අපේ වීදි නාට්‍යයේ පොඩි නාට්‍යයක පොඩි ගීතයක් මම කියන්නම් ගීතයක් ඇනුව නෙමෙයි මට තේරෙන ආකාරයට ලෝකෙ නිකම් බෝලේ වගේ කැරකෙනවා ඒකේ ඇතුලේ අපි ඉඳගෙන බඩු සපයනවා මිලයට ගන්නේ මිලයට දෙන්නේ ඒක නිසයි මේ හැමදේ පවතින්නේ ඒක නිසයි අපි ඔක්කොම කැරකෙන්නේ ඒක නිසයි අපි ඔක්කොම කැරකෙන්නේ මං කියන්නේ එකයි අපි මේ ප්‍රචණ්ඩත්වයට යට වෙලා ඒ වගේම පොඩ්ඩක් හිතන්න අපේ රටේ ජනතාව එක කොටසක් අන්ත දුගී දුෂ්කරතාවයන් පීඩනයන්ට පත් වෙලා ඉන්නවා තව කොටසක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගමනින් ඔවුන්ගේ වුවමනාවල් ඉටු කර ගමනින් හොඳට කහලා බීලා ඉන්නවා අනේද ඇති හැකි අය කතිබොති නැති බැරි අය ලෙව කති අද ඒ තත්ත්වයට අපේ රටපත් වෙලා ඇති නැති පරතරය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා ඇයි මෙහෙම වෙන්නේ ඒක සාධාරණද මේ එකම රටක අපි ඉන්න අපි එකම රටේ අපිට මෙහෙම වෙන්නත් අපිට මෙහෙම පීඩනයටපත් වෙන්නත් ඒගොල්ලෝ අති සුන්දර ලෝකවල වල සුන්දර තැන්වල වැජබෙන්නත් පුළුවන් වෙන සාධාරණද එහෙනම් මෙතන මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා අන්න ඒ වැරද්ද දැන් නිවැරදි කරගෙන මේ වෙනස නැති කරගන්න අවශ්‍යතාවයක් වෙලා තියෙනවා ඒ හින්දා තමයි මේ ජනතාව මෙතනට ඇවිල්ලා අද අහගෙන ඉන්නේ ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා ඔව් අපිට පුළුවන් අපි හැමෝටම සාධාරණ වූ යුක්තිගරුක සමාජයක් සමග යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති රටක් ගොඩනගන්න ඒ ශක්තිය තියෙන්නේ කොතනද කියලා දැන් ඔබ දන්නවා ඈ කිසි සැකයක් බයක් හිතන්න එපා නිවැරදි වැඩපිළිවෙලක් සමග නිවැරදි පිරිසක් හොඳ ශක්තිමත් පිරිසක් ඉන්නවා ජාතික ජනබලවේගයේ ඔවුන් සූදානම් ඔවුන්ගේ ශක්තිය ධෛර්යය කැපවීම මේ රට ගොඩනගන්න ලබා දෙන්න හැබැයි ඔවුන් ශක්තිය ධෛර්යය කැපවීම දුන්නට මදි ඔබ සියලු දෙනාගෙනුත් ඒකට ධෛර්ය ශක්තිය කැපවීම අවශ්‍යයි ඔබ සියලු දෙනා එකතු වෙලා ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න ඒ ශක්තිය ධෛර්යය ලැබලා මේ රටේ හොඳ ජනතාවාදී පාලනයක් ගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම ඉන්නේ ජාතික ජනබලවේගයේ ඒ හින්දා මම ඔබගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ සූදානමින් ඉන්න ජාතික ජනබලවේග කණ්ඩායම ඔබ වෙනුවෙන් කැප වෙන සූදානම් ඉන්න කණ්ඩායමට ඔබලාගේ ශක්තිය දීලා ඔවුන්ට මේ රටේ පාලනය ලබා දෙන්න ඔබලා කැප වෙන්න ඒ කැපවීම ඔබලාගේ අවශ්‍යයි ඒ කැපවීම ලබා ගැනීම සඳහා තමයි අපිත් මේ ඇවිල්ලා ඔබලාට ආයාචනා කර සිටින්නේ එන්න අපි එකවමු ගොඩනගමු අපි වෙනුවෙන් සාධාරණ වූ යුක්තිගරුක යහපත් දේශපාලන ක්‍රමයක් සහිත රටක් ජනතාවාදී පාලනයක් අපි ගොඩනගමු ඒකට ධෛර්ය ශක්තිය තියෙනවා ඒ ධෛර්ය ශක්තිය ඔබලාගෙන් අවශ්‍යයි ඒ හින්දා මං කියන්නේ මෙච්චරයි ඒ වෙනුවෙන් කැප වෙන්න ඒ වෙනුවෙන් ඔබ අපිට අවස්ථාව සලසලා දෙන්න මං එක ගී කණ්ඩයකින් මේක අවසන් කරන්න ඇත්ත වශයෙන්ම දෙයියෝ දීපු S2 කෙන්ද මේවා බලන්නේ දෙයියෝ දීපු කන් දෙකෙන්ද මේවා අහන්නේ බොක්ක පලන් අපි ආවේ හඳට යන්නද නැතුව ගුලි ගහලා අපි ඉන්නේ පස්සිකන්නද අපිට පස්විකවක ඉන්න වෙලාවක් නැහැ අපිට හඳට යන්න අවශ්‍ය නැහැ අපි අපේ රට ගොඩනගමු ජනතාවාදී පාලනයක් කර අපේ රට ගෙන යන්න පුළුවන් ශක්තිමත් ජාතික ජනබලවේගයේ වටා රොක් වෙමු ගොඩනගමු ජාතික ජනබලවේගයේ වටා අපේ රටක් අපේ ගොඩනගන්න ජාතික ජනබලවේගයට ජය වේවා ඔබ සැමට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජය වේවා ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්